ඔබ නැවතත් අයිටීන් ප්‍රවෘත්ති සමගින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනේ පුරා ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින වටා වායුගොලයේ පවතින පීඩන අවපාතය ඊට හේතු වී තිබෙනවා. දිවයිනාවට අහල වායුගොලයේ කැළමීන් ස්වභාවයක් තියෙනවා. මේ හේතු නිසා දිවයිනේ බොහෝ පළාත්වල අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මීට අමතරව උදේ කාලයේදී කොළඹ, කළුතර, ගාල්ල, මාතර වගේ දිස්ත්‍රික්කවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න හැකියාවක් තියෙනවා. ඌව, සබරගමුව, බස්නාහිර, දකුණු සහ මධ්‍යම වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 75-100 අතර මට්ටමේ වර්ෂාපතනය ලැබීමේ හැකියාවකුත් තියෙනවා. මේ වැසි සහිත කාලගුණික තත්ත්වයේ තියෙනකොට අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. අකුණු අනතුරු වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වැසි සමග తాවකාලික තදසුලන් ඇති වෙන්න පුළුවන්. දිවයින වටා තියෙන මුහුතීරේ ගත්තම විශේෂයෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා තියෙන මුහුතීරවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තමයි ඇති වෙන්න හැකියාවක් තියෙන්නේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟ නිත දිශාවෙන් තමයි ප්‍රධාන වශයෙන් හමන්නේ. වේගය සාමාන්‍යයෙන් 5 කිලෝමීටර් 20-30 අතර අගයක් ගන්න හැකියාවක් තියෙනවා. ඔක්තෝබර් පළමුවනදාට යෙදී ඇති ලෝක වැඩිහිටි හා ළමා දින වෙනුවෙන් මද්‍ය දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අද පැවැත්වුණා. සපලමත් දිගු දිවියක සුව විඳුම යන තේමාවෙන් මෙවර වැඩිහිටි දිනය පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා වෘද්ධ වෛද්‍ය විද්‍යා සංගමය පවසන්නේ. අපි අලුතෙන් පටන් අරන් තියෙන සෞඛ්‍ය ප්‍රවාදන කාර්යාංශයේ සතුටු ගම්මාන කියලා ව්‍යාපෘතියක් ගම්මාන 350ක් තෝරගෙන තියෙනවා. එතදී අපි බලාපොරොත්තු වෙන්නේ හැම ගම්මානයකම වැඩිහිටි හවුලක් හදලා ඒ වැඩිහිටි හවුල තමයි ඒ ගමේ බලකරණය කරන්නේ සෙසු ප්‍රජාව සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා. එතකොට අපි ඒ කණ්ඩායම් දැනුවත් කිරීම අපි ආරම්භ කරලා බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ වැඩිහිටියන්ගේ හවුල තුලින් ඒ ගමේ ප්‍රජාවගේ සෞඛ්‍ය නංවාලීම එහෙම නැත්නම් සෞඛ්‍ය ගුණාත්මකභාවය වැඩි කරන්න කටයුතු කරගෙන යනවා. වැඩිහිටි ජනගහනය වැඩිවීමට බොහෝ හේතු කාරණා බලපානවා. පත් පාලනය, ඒ වගේම කුඩා දරුවන්ගේ මරණ අඩුවීම, ගේම සෞඛ්‍ය පහසුකම් වැඩිවීම සහ ජීවිත කාලය වැඩිවීම කියන මේ කරුණු කාරණා සියල්ල මේක තමයි වැඩිහිටියෝ වැඩි වෙන්නේ. මේ දිගු ජීවිතයට අපි මීට වඩා ගුණාත්මක බවක් මේකට එකතු කරන්න පුළුවන්ද කියන මතය මත තමයි මේ අවුරුද්දේ ලෝක අගාත දිනය සමරන්නේ අපි අපේ සියලු ස්වීඩනයේ අගමැති ස්තෙපාන් ලොවන් එරට විශ්වාස භංගයෙන් පරාජයට පත් වුණා. මෙම විශ්වාස භංගය පැවැත්වීමේ අරමුණ වී ඇත්තේ රාජ්‍ය නායකයා ඉවත් කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමයි. පාර්ලිමේන්තුවේ සභිකයින් 349 දෙනෙකුගෙන් ඔහුට විරුද්ධව ඡන්ද 204ක්ද ඔහුට පක්ෂව 142ක්ද හිමි වුණා. ඔහුගේ ඉවත්වීමත් සමග අගමැති තනතුර සඳහා නව අපේක්ෂකයෙකු පත්කිරීම පිළිබඳ ස්වීඩන් පාර්ලිමේන්තුවේ කතානායක ඇන්ඩ්‍රෙස් නොලින් පක්ෂනායකයින් සමග සාකච්ඡා කිරීම ආරම්භ කර තිබෙනවා. ආජන්ටිනාවේ විශාලතම කම්කරු සංගමය රටපුරා වැඩවර්ජනයක නිරතව සිටිනවා. ජනාධිපති මොරිසියෝ මැක්රි පවසන්නේ මේට හේතුව නව අයවැය බවයි. මෙහිදී ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ මූල්‍ය අරමුදලෙන් අමතර අරමුදල් ලබා ගැනීමට අවශ්‍යව ඇති බවයි. ඇන්ගෝලාහි හිටපු ජනාධිපති ජෝසේ එඩියුරාඩෝ ඩොස් සැන්ටෝස්ගේ පුත් ෆිලොමිනෝ ඩොස් සැන්ටෝස් එරට පොලිසියෙන් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ඇමරිකා ඩොලර් බිලියන 1.5ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජයන් රැල්ල යළිත් ආරම්භ වී තිබෙනවා. ඊට හේතුව කුමක්දයි අප කළ සොයා බැලීමකදී පෙනී ගියේ කණ්ඩායමේ නිසි තේරීම් ක්‍රමවේදයක් නොමැතිවීම ප්‍රධාන සාධකයක් වී ඇති බවයි. කණ්ඩායමක සිය ස්ථානය පිළිබඳ ඕනෑම ක්‍රීඩකයෙක්ට විශ්වාසයක් තිබිය යුතුයි. එසේ නොමැතිව ක්‍රීඩකයන් නම් කිරීම කණ්ඩායමක අස්ථාවර බව පෙන්වන ප්‍රධානතම කරුණක්. 1996 වසරේදී ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝකසලානේ දිනාකන්නා විට කණ්ඩායමේ සංයුතිය කලක සිට නොවිනස්ව පැවතුණා. එහෙත් පසුගිය වසර තුළ ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර තරගාවලි 5කදී මෙහෙවා ඇත්තේ නායකයන් 4 දෙනෙක්. මෙම තරගාවලි සියල්ලටම අකණ්ඩව ක්‍රීඩා කර ඇත්තේ ක්‍රීඩකයන් 3 දෙනෙකු පමණයි. තිසර පෙරේරා, සුරංග ලක්මාල් හා අකිල ධනංචය මෙලෙස ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.
පසුගිය වසර තුල පැවති එක්දින තරගාවලි හතරක් සඳහාද අකණ්ඩව නම් කර තිබුණේ ක්‍රීඩකයන් 7 දෙනෙකු පමණයි. සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනෙකු අවම් වශයෙන් නම් කරනු ලබනවා. මෙය ලෝ පෙනී යන්නේ සෑම තරගාවලියකදීම ක්‍රීඩකයන් 5 දෙනෙකුට අවම වශයෙන් සිය ස්ථානෙ අහිමි වන බවයි. එළඹෙන එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් ඊයේ නම් කළා. එහෙත් ඔහු පසුගිය වසර තුල ජාතික එක්දින සංචිතයට නම් කර ඇත්තේ තරගාවලි 3කදී පමණයි. කෙසේ වෙතත් මෙරට එක්දින කණ්ඩායමේ සාර්ථකම නායකයා ලෙස සැලකෙන්නේ දිනේෂ් චන්දිමාල්. දෙවර ආසියා කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටින්ම ඉවත් වුණා. එවන විට ශ්‍රී ලංකා හා ඉන්දියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියේ තරග තීරකයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් තීරීම් කමිටු සභාපති ග්‍රැහම් ලැබ්‍රොයි මහතා එක්ව සිටීම කාගේත් කතාබහට ලක්ව තිබෙනවා. වගකිව යුතු නිලධාරීන් මෙලෙස වගකීම් විරහිතව කටයුතු කිරීම අනුමත කළ නොහැකි. කෙසේ වෙතත් ක්‍රීඩකයන්ට කණ්ඩායමේ සිය ස්ථානය පිළිබඳ ස්ථාවර නිශ්චිත විශ්වාසයක් ලබා නොදීමට තීරීම් කමිටු වගකිව යුතුයි. වසරක කාලයක් ජාතික සංචිතයේ අවස්ථාව ලබා නොදුන් ලසිත් මාලිංග නම් කළ පළමු තරකයේදීම ඊට තීරීම් කමිටුවට පිළිතුරු ලබා දුන්නා. ඒ ආසියා කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ අතර පැවති තරගයේදී කඩුලු හතරක් තබා ගනිමින් එක් තරගයක් දෙකක් අසාර්ථක වීම ක්‍රීඩකයෙක්ගේ පූර්ණ අසාර්ථකත්වය නොවේ. මාව නතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කළ පළමු ඉනිම හයේදීම ලකුණු නොලබා දැවී ගියා. එහෙත් ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි කිරීමට එවකට තීරීම් කමිටුව කටයුතු කළේ නැහැ. අනතුරුව ද්විත්ව ශතක 6ක් රැස් කළ ඔහු කණ්ඩායමේ නායකත්වයටද පත් වුණා. පසුව පිතිකරු පුහුණුකරු මෙන්ම ප්‍රධාන පුහුණුකරු වීමටද ඔහුට හැකිබුණා. සනත් ජයසූරියද සාර්ථක ආරම්භක පිතිකරු වීමට පෙර බැද පෙළ පිතිකරුවෙක්. කෙසේ වෙතත් ක්‍රීඩකයෙක් එක්කිනෙමක අසාර්ථක වූ විට සංචිතයෙන් ඉවතට විසිවීම සාමාන්‍ය දෙයක් බවට පත්වීම මෙවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අසාර්ථකත්වයට දැඩිව බලපෑම් කර ඇති බව පැහැදිලියි. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ සමගින් එක්වන්න. රාත්‍රී 10:00ට යලිත් මුණ ගැසෙමු. ඔබට සුබ රාත්‍රියක්.